කියලා. කුවේට රජා බල්ලෙක්. කුවේට රජා මිනිහෙන් නෙමෙයි. කුවේට රජා මිනිහෙක් නම් මේ කොරෝනාස්සේ ලංකාවට ඔය අපේ රටට අපේ ජනාධිපතිතුමාට ඇඟිල්ල දික් කරන බණින එවුන් කුවේට රජය හොඳයි කුවේට රජේ රජා හොඳයි කියන එවුන් උඹලා එකෙක්වත් ලංකාවට ගෙන්න ගන්න හොඳ නැහැ. උඹලාට කියන්න ඕනේ සමගම ඔබ දකිනවා මේ වෙද්දී Facebook එකේ මාධ්‍ය පළ වෙනවා ලක්ෂිත කුවේට් රටේ සිට කුවේට් රටේ වැඩ කරන ගමන්ම කුවේට් රටේ රජාව විවේචනය කරලා උඩ පැනගෙන කැපිල්ල හැදිලා මද කිපිලා වීඩියෝ එක දාපු ලක්ෂිකාට මේ වෙද්දී වැඩ බැරිදලා තියෙනවා. ඉතින් එයව කුවේට් රටේ නීතියට ගෙනල්ලා තිබෙන බව මේ වෙද්දී ඔබ දකිනවා දන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා මැද ප්‍රතිග ඔබට පුංචි දෙයක් කියන්නට ආවේ ඔබ පිළිගන්නවා නම් පිළිගන්න නැත්නම් ඔබ ඔය විදිහම වැඩේ කරගෙන යන්න කිසිදු ගැටලුවක් ඒක නැහැ. ඔබ මැද ප්‍රදිකට ආවේ විශේෂයෙන්ම ඔබ ලංකාවේ ජීවත් වෙන්නට ඔබට ආර්ථික පහසුකම් නොතිබුරින් හින්දානේ ජීවත් වෙන්නට බැරි හින්දානේ ඔබ ආවේ කුමක් හෝ අරමුණක් කරානේ ඔබ ආවේ 54 හොයාගෙන ගිහිල්ලා ලංකාවේ ඔබේ දරුවෙක් ස්වාම පුරුෂයෙක් බිරිඳෙක් අම්මා තාත්තෙක් මොනවා හරි දෙයක් කරගෙන ජීවත් වෙන්න නෑවේ. මේකනේ ඔබේ අරමුණ. ගුවන් තොටුපළේ එද්දි ටයිල් කාලා හපලා අඬලා පෙරගිලා ආවේ ඒකට නෙදෙයිනේ. හැබැයි මෙහෙ ඇවිල්ලා මාසයක් දෙකක් වැඩ කරලා ඔබ ගන්නවා පඩියෙන් ස්මාර්ට් ජංගම දුරකථනය දාගන්න සිම් එක ගන්න වයිෆයි හරි මොනවා හරි මගුල දාගෙන යනවා කාටද කඩේ යන්නේ බැල මෙහෙවරකම් කරලා ගුටි කාලා අපවාද විඳගෙන කඩේ යන්නේ මොකා වෙනුවෙන්ද අවුරුදු 70 ගාන තිස්සේ ලංකාව පල්ලෙහාට ඇදලා දාපු අර පාර්ලිමේන්තුවේ ඉන්න නාකි හද්ද හම්පට කාලකන්නිටනේ කඩේ යන්නේ පාදඩියන්ටනේ හොරුන්ටනේ කඩේ යන්නේ මේ කතා කරන මාද මීට පෙර ඔය ගොන් වැඩේ මෝඩ වැඩේ කළානේ ඔය විදිහටම මේ කියන විදිහම කාඩ් එක අතින් දාගෙන දෙයි ආමුදුරනේ මුංගනේ අපි කඩේ ගියානේ ඉතින් මේ මොහොතේදීත් ඔබ කරන්නේ ඒකනේ ඉතින් ලක්ෂිකා කියපුවෙත් ඒකනේ ලක්ෂිකා ඉන්නේ කොහෙද කුවේට් රටේ දරුවෝ තියාගෙන මිනිස්සු තියාගෙන පරම්පරාව තියාගෙන හම්බ කරගත්තේ හම්බ කරන් කෑවේ කුවේට් එකේ ඒ රටේ වැඩ කරන ගමම මේකිට මද කිපිලා මේක ගැහුවා වීඩියෝ එකක් ඇවිල්ලා ලක්ෂය ඇවිල්ලා ලයිව් එකක් ගැහුවා කුවේට් රටේ රජාව විවේචනය කරමි ඉතින් අපි මුලින්ම කියන්න ඕන කුවේට් රජේ රජාටවත් ගවර්න්මන්ට් එකටවත් ඇඟිල්ල දික් කරන්නට එපා මොකද කුවේට් රට ඉදිරිපත් වුණා දෙයියනේ ඔහුගේ වියදමෙන් ගුවන් යානය දීලා තෙල් ටික දීලා ටිකට් එක දීලා කන්න බොන්න දීලා හැමෝම මේ පැල්ල හිටමු මිනිස්සුන්ව අවුට් පාස් එක හදලා දීපල්ලා අපි ගිහිල්ලා බාර දෙන්න ලංකාවට කියලා ඒක බාරගත්තේ නැත්තේ අපේ රටෙන් ප්‍රධාන පුරවැසියා ඇතුළු මේ වත්මන් පාලකේ බාරගත්තේ නැත්තේ තිත්ත තමයි තිත්ත උනත් මේක තමයි ඇත්ත ඒ ඇත්ත පිළිගන්නilla උඹලා පිළිගන්නේ නැහැ මොකද වහල් භාවය නිසා අද වහල් භාවය නිසා තමයි ඔය ලක්ෂිකාකට මේ වෙද්දි කියලා වෙලා තියෙන්නේ ලක්ෂිකාගේ බෙල්ලට තොණ්ඩු වෙන්නේ ඔන්න ඔය වහල් භාවය නිසා ඇයි ඒකේ හිතුව අම්මට හුඩු ඒකේ තද උනේ මොකක්ද